වාහනයක් අපිට තියෙනවා නම් අපිට හිතුනොත් මොකක් හරි වෙනසක් කරන්න ඕන කියලා. මොනවා හරි කොටසක් එකතු කරගන්න වෙනස් කරගන්න අපිට ඕන වෙලාවට කරගන්න පුළුවන් දෙයක මොකද නීතිමය පදනමක් තියෙනවද ප්‍රශ්නයක් තියෙනවද? ඔව් ඇත්තටම රක්ෂිත දැන් වාහනයක් වෙනස්කමකට භාජනය කරන්න. එහෙම නැත්නම් අපි කියන්නේ මොඩිෆිකේෂන් එකක් කරනවා කියලා. ඒතර මොඩිෆිකේෂන් එකක් කරද්දී විශේෂයෙන්ම දැන් නුවණුත් මතු කරපු කාරණාව තමයි මේකට එක පැත්තකින් මේක කලාවක් අනෙක් පැත්තට මේකට සයන්ස් එකකුත් තියෙනවා. අනික් පැත්තට මේක සේෆ්ටි පැත්තට සලකන්න ඕනේ. අනික් පැත්තට ලෝ එකක් මේ සියලු දේ ආවරණය කරමින් නිර්මාණය වෙන්න ඕනේ. එතකොට ඒ සියල්ල පිළිබඳව සලකලා බලලා මෝටර රථ ප්‍රවාහන පනතේ ප්‍රතිපාදන දක්වලා තිබෙනවා කොයි ආකාරයකට වාහනයක් මොඩිෆයි කරන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන වගන්තිය තමයි 19 වන වගන්තිය. එතකොට ඒ යටතේ අපි යම් ආකාරයකට වාහනයකට මොඩිෆිකේෂන් එකක් කරනවා නම් එහිදී විශේෂයෙන්ම දේ තමයි මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය ලබාගෙන තමයි අපිට වාහනේ මොඩිෆිකේෂන් එකක් කරන්න පුළුවන්. එහෙනම් මොකද හේතුව මේ නීති නිර්මාණය වෙලා තියෙන අර කියපු සියලු කාරණා පිළිබඳව සලකලා බලලා ඉතින් ඒක නිසා මේ වාහන දුවන්නේ පාරේ විතර පාරේ යනකොට පාර භාවිතා කරන අය වාහනේ ඇතුළේ ඉන්න අය සියලු දෙනාම ආරක්ෂාව කියන කාරණාව පිළිබඳ අපි අවධානය යොමු කරන්නට ඕනේ. ඉතින් ඒක නිසා වාහනයක යම් කිසි විශේෂ වෙනස්කමක් කරනවා නම් විකරණය කරනවා නම් අලුතෙන් නිර්මාණය කරනවා නම් මේ සියලු දේ කරන්න කලින් මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය ලබාගෙන ඒ අනුමැතීන් සහිතව තමයි කරන්නට පුළුවන් වෙන්නේ. හැබැයි ඒ අනුමැතීන් ලබා දුන්නාට පස්සේ ඒ ආකාරයට මොඩිෆිකේෂන් කරපු වාහනේ ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ අනුමැතිය සම්බන්ධව යම් කිසි ගැටලුවක් මතු වුණොත් ඒ අනුමැතිය ලබා දීපේක ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. හැබැයි ඒ ප්‍රතික්ෂේප කිරීම වලට එරෙහිව අභියාචනා කරන්නත් අවස්ථාවක් තියෙනවා.